ඔයාගේ ඩ්‍රීම් එක ලෝයර් කෙනෙක් වෙන්නද? ලංකාවේ ගවර්න්මන්ට් කැම්පස් එකට සිලෙක්ට් වෙලා ලෝ ඩිග්‍රී එකක් කරන්න ලකුණු මදි වෙලා තාමත් ඔයාගේ ගෝල් එක ලෝයර් කෙනෙක් වෙන්න නම් අපි හිතනවා මේ වීඩියෝ එකට වැදගත් වෙයි කියලා. අයබෝන් මයිපත් එක එකතුලා ඉන්න ඔයාලත් එක්ක අද අපි කතා කරන්න යන්නේ LLB කියන්නේ මොකක්ද කියලා. LLB කියන වචනේ තේරුම තමයි ලෙවින් බැක්ලෝරස් කියන ලැටින් වර්ඩ් එක. මේකේ සිංහල තේරුම තමයි නීතිවේදී උපාධිය කියන්නේ. සාමාන්‍යයෙන් රටින් රටට සහ සමාජයට තියෙන නීති එහෙමත් නැත්නම් ලෝස් වෙනස් වෙනවා. හැබැයි එක වගේ නීති තියෙන රටවලුත් මේ අතර දක්නට ලැබෙනවා. ඉතින් මේ LLB එහෙමත් නැත්නම් ලන්ඩන් ලෝ ඩිග්‍රී එකක් කරන එකෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒකේ මේන් බෙනිෆිට් එකක් විදියට ඔයාලට මොකක් හරි ලෝ එකක් සම්බන්ධයෙන් ඩීප් නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා ගන්න නොලෙජස් එක්ක හදාගන්න ස්කිල්ස් වලින් ඔයාලා කැමති ෆීල්ඩ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව LLB ඩිග්‍රී එක කරන එකෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන ගත්තොත් කේස් ස්ටඩි ඇනලයිස්, ක්‍රිටිකල් ස්කිල් ඇනලයිස්, මූටින් ස්කිල්ස් සහ ඩිබේටින් ස්කිල්ස් වගේ දේවල් ඩෙවලොප් කරගන්න හැකියාවක් තියෙනවා. මේ ලන්ඩන් LLB ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 3ක වගේ කාලයක් ගත වෙනවා. මේකට යන කෝස්ට් එක ඔයා තෝරගන්න ඉන්ස්ටිටියුට් එක මත වෙනස් වෙනවා. ඔයාලට රෆ් අයිඩියා එකක් ගන්න ඕන නම් මේකට ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර ගණනක් තමයි වියදම් වෙන්නේ. මේ ලන්ඩන් LLB ඩිග්‍රී එක කරන එකේ තියෙන පොඩි අවාසියක් තමයි ලංකාවේ ලෝස් සහ ලන්ඩන් ලෝස් අතර තියෙන පොඩි වෙනස්කම්. හැබැයි ඔය වෙන රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඩිග්‍රී එකෙන් පස්සේ ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා ලංකාවේ ඉන්න නම් බලාපොරොත්තු වෙන්නේ මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලා ලංකාවේ ලෝ කොලෙජ් එක්සෑම් එක කරන්න ඕනේ. ලෝ කොලෙජ් එක්සෑම් එක කරලා ඉවර වෙලා ප්‍රැක්ටිකල් නොලෙජ් එක අරගෙන ඔයාලා ලයිසන් එක ගත්තට පස්සේ ඔයාලා ලංකාවේ ලෝ ඇටර්නි කෙනෙක් විදිහට වැඩ කරන්න chance එක හම්බ වෙනවා. මේ ලන්ඩන් LLB ඩිග්‍රී එක කම්ප්ලීට් කළා ඔයා ලංකාවේ ලෝයර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ ලෝ කොලෙජ් එකකින් එන්න රික්වයර්මන්ට්ස් ඔයාලට තියෙන්න ඕනේ. මේ රික්වයර්මන්ට්ස් මොනවාද කියලා 2020 ගැසට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ LLB ඩිග්‍රී කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට නීතිවේදියෙක් විදියට ලෝ ඔෆිස් එකක, කෝපරේෂන් එකක, ඕ ගවර්න්මන්ට් ඔෆිස් එකක වැඩ කරන්න පුළුවන්. මීට අමතරව ලීගල් සෙක්‍රටරි කෙනෙක් විදියට, මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කෙනෙක් විදියට, ලෝ ලයිබ්‍රේරියන් කෙනෙක් විදියට, ලීගල් රයිටර් කෙනෙක් හෝ එඩිටර් කෙනෙක් විදියට වගේ තවත් ගොඩක් කැරියර් ඔපචුනිටීස් වලට ඔයාලට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ LLB ඩිග්‍රී එකේ උගන්නන විෂයන් විදියට ඉංග්ලිෂ් ලීගල් සිස්ටම්, කොන්ට්‍රැක්ට් ඇන්ඩ් ප්‍රොබ්ලම් සෝල්විං, constitutional law, criminal law, property law, administrative law, business law, human rights, Sri Lanka company law, Sri Lankan labor law, public international law වගේ subjects ගන්න පුළුවන්. ඔයාට මේ LLB ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම ලන්ඩන් A levels නැත්නම් Cambridge A levels නැත්නම් edX A levels pass වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් local A levels වලින් අඩුම වශයෙන් subjects දෙකක්වත් ඔයා pass වෙලා තියෙන්න ඕනේ. මේ ඩිග්‍රී කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට මාස්ටර්ස් හරි ලෝ කොලෙජ් වලට යනවාද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ LLB එහෙමත් නැත්නම් ලන්ඩන් ලෝ ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට දැනගන්න ඕන මූලික කාරණා අපි කතා කරා කියලා හිතනවා. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. නැවතත් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.